රෑදායි විනාඩි 4යි වෙලාව. හරි. අද දිනේ පොරදු විදිහටම ඔන්න අපි දැන් අවිලා ඉන්නවා මේ පැත්තට. කෝල් කරන්න, මැසේජ් කරන්න, සිද්ධාක් ඉල්ල ගන්න ඔයාලා මේ පැත්තට එන්න පුළුවන්. හරි. එහෙනම් සුපුරුදු විදිහටම කතා කරන්න 2347722 නම්බරකට මැසේජ් එකක් දාන්න 0772 9999 99ට Facebook live එකත් ඇවිල්ලා ඉන්නේ. තනියෙන්ද මේ? අපි කලින්ම කිව්වා. ඊයේ කිව්ව නැති වුණාට අද කොහොම හරි කිව්වනේ උදේම තනියෙන් යන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් කිව්වා විදිහටම එක දින එනවා කිව්ව එක්කනාවත් එක්කගෙන ඇවිල්ලා තියෙනවා. යාත් එක්කත් අද වාඩි Facebook live එකේ හැමදාම අපි දෙන්නත් එක්ක කතා කරන්නේ. ඕනම් Facebook live එකේ යාත් එක්කත් කතා කරන්න පුළුවන්. අහන්න තියෙනවා අනිත්‍යශ්න ඔක්කොම අහන්න පුළුවන්. සින්දු අහන්න පුළුවන්. හරි ඉතින් කවුද ඉන්නේ කියලා බලන්න එන්න Facebook live එක පැත්තට Shine FM official Facebook fan page එක ලයික් කරන්න ෆලෝ කරන්න ආර Facebook live එකට කටක join වෙලා comment එකක් දාලා සින්දුවක් ඉල්ලගන්න සින්දුවක් අහන්න පොලවක්ද තියෙනවා හරි එහෙනම් ඉතින් ඉන්න හරියට පොරා 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ එන්න දැන් Facebook live එක පැත්තට මෙන්න මෙයා ඇවිල්ලා ඉන්නේ අශාන් ෆර්නැන්ඩෝ එයාත් එක්ක තමයි අද අපි Facebook live එකේ ඉන්නේ මනීෂා මනිෂෝ හරි අපි දැන් ලයිව් එක හාගෙන අසන්න එක කතා කරමු හැමදාම අපි දෙන්න තනියෙන් කතා කරේ Hi. අපි හයි කියන කලින් ඔයා හයි කරා හයි. හයි කොහොමද ඉතින්? අපි තාම ඔයාව Facebook live එකේ හොයාගත්තේ නැහැ. ආ. හරි. දැන් හොයාගත්තා. ආ. ඉතින් අපි දැන් හැමදාම තනියෙන් ඉන්නේ ඉතින් ඔහෙන්න ඒක නේද? ගලින් ඔයා හයි කරත් එක්කගෙන ආවා. ඉතින් කොහොමද ශාන්? ඇත්තටම හොඳයි හොඳින් ඉන්නා ගෙදරට වෙලා ඉන්නා මේ දවස්වල නේ ඉතින් මොනවා කරන්නද දැන් ගෙදරට වෙලා මියුසික් වැඩක් කරගෙන ඉන්නවා ඉන්නෝ දැන් ඒ කියන්නේ පැය 24ම මියුසික් වෙලා තියෙන ගෙදර නිසා පැය 24ම දැන් ඔය ජීවිතේ මියුසික් වෙලා හරි ඉතින් ඔයාට දැන් ඉතින් කරක් දෙන Facebook live කියන කට්ටියත් එක්ක කතා කරන්න සින්දු කියන්න ඔයාගේ ලස්සන හිතක් song එක play කරේ අද මුලින්ම දැන් ඉතින් ප්‍රශ්න ටිකක් කියන ඔයාගෙන් අහන්න ඔය දේවල් ටික ඉතින් කරගෙන ටික වෙලාවක් අපිත් එක්ක කතා කරන්න තමයි තියෙන්නේ අනිවාර්ය ඉතින් අපේ Facebook live එකේ ඉන්න කට්ටිය ඔන්න ඔය ආදරේ කරන ගායකයෙක් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට කැමති දෙයක් අහන්න පුළුවන්, කැමති සින්දුවක් එයාට කියලා ඉල්ලගෙන අහන්න පුළුවන්. සත්‍යයි ඔයා සින්දුව ඕනේ කියලා කට්ටිය කියනවා. මේ දැන් අශාන් කට්ටිය කමෙන්ට් කරනවා ඔයාගෙන් වාගේ සින්දු ඉල්ලලා. දැන් කවුරු හරි කෙනෙක් ආව ඉන්ටර්විව් එකකට ගෙනල්ලා හරි මාක් හරි දෙකදී ඔයගින් අහන ඔයා කැමතිම සින්දුව මොකද වෙනත් ගායකයෙක්ගේ ගායිකාවක් අපි හැමෝටම අපි කැමති සින්දුවක් තියනවනේ මොකක් හරි අනිවාර්යෙන් මම ගොඩාක් ආසයි පොඩත් එක්ක මොන කියලා තියනවා දීපිකා ප්‍රියදර්ශිනි මහත්මියගේ මහා පොඩත් කීයද තමයි මම ආත්මා මගේ ගීතේ කිව්වා කියලා අපිට ආව ඇහෙන්න දැන් ඇහෙනවද දැන් ඇහෙනවද
දීපිකා ප්‍රියදර්ශන මහත්මියගේ සිනාපද කියන ගීතය හේතුවක් කියන්නේ ඇත්තටම මේ මම හිතන්නේ මේ ලෝකේ ආදරෙන් පරාදේ වෙච්ච කෙනෙක් නේද ඊට පස්සේ හනි හිරුම් ප්‍රශ්නෙටම ඔයා ආවා හරි මේ කැමතිම සින්දුව මේ චුටි කෑල්ලක් අපි කියලා එහෙනම් ඒ කතාවට යමු කනේ අපි බලමු කමෙන්ට් වල තවත් පුළුවන් අපි බලාගෙන ඉන්න කමෙන්ට් කරන්න තියෙන කට්ටිය ගැන කියන්න අශාන් මේ කමෙන්ට් වල ඔයගෙන් රික්වෙස්ට් තියෙනවා නම් ඔන්න ඔයාට ඒවත් කියන්න පුළුවන් මේ අර මේ ආදරේ විරහවයි ගැන කිව්ව හින්දා මේ දැන් විරහව එහෙම දෙයක් නැහැ නේද දැන් ළඟදිම ඉන්නවා කියලා හිතාගෙන ඒන්ජල් වෙනුවෙන් ඔයා කැමති ඔයාගේ සින්දු වලින් ඔයා කැමතිම සින්දුවක් කියන්න පුළුවන් ඉවරයි නේද හරි මේ දැන් ඔයාට වෙලාව තියෙනවා ටික වෙලාවක් මේ කමෙන්ට් කරලා තියෙන කට්ටියත් එක්ක කතා කරන්න ඔයාට කමෙන්ට්ස් පේනවනේ ඕකේ ඕකේ නෑ දැනට මට පේන්නේ නෑ හරි අපි බලලා කියන්නම් ඔයාට කට්ටිය කමෙන්ට් කරලා තියෙන ඒවා මොනවද කියලා කමෙන්ට් කරලා තියෙන කට්ටිය මට පෙන්නන්නේ නැහැ. ආ රයිට් මට බාන්න පුළුවන් කමෙන්ට් කරලා තියෙන. හරි.
මිෂු අඩුද මමත් දැන් තමයි මේ දෙන්නවම දැක්කේ කොහොමද ජීවිතය කියලා හදිනව ගස්සන අපේ කොහොන් ගායනි දිල්රුක්ෂි තව සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා ප්‍රදීප් ප්‍රුවන් කුමාර දිනු රංචිත් අනුෂ්ක ලක්ෂන් අයියේ මේ දෙපැත්තේ ඉන්න ළමයි දෙන්නට සින්දුවක් කියන්න කියලා කේ ප්‍රසාදි සිංහ කමෙන්ට් කරලා තියෙනවා අශාන් වාණි කියන්නේ අපි දෙන්නට අපි දෙන්නට මොන වගේ සින්දුවක්ද නිකන් වාඩි කියන්න හිතන්නේ මේ අශාන් කැප්සික ගලවන්න කියලා කියනවා කට්ටිය මං හිතන්නේ අර සුපුරුද කොණ්ඩ මොස්තරේ නැද්ද කොහෙද නැහැ අත්‍තරම පුරුදු කොණ්ඩ මොස්තරේ නම් නැහැ මේ ගෙදරම ගෙදරට වෙලාම හිටපු නිසා කොණ්ඩ ගොඩක් ඇවිලා මම ඒක අත්‍තරම මේ කැප් එක දාගෙන ආවා සත්තයි ඔයා සින්දුව කියන්න කියලා ගොඩක් අය රික්වෙස්ට් කරනවා ෂුව අපි කියමු සත්තයි ඔයා කියන්න ෂුව අපි කියමු मन भीतर दीवद मट पिंकले मगे बोलंद प्रेमे खिलुटक नोवेवा ओब आए मटल देवा महतनी कम हदवत सरनी मत माव अत पसुहिला मुन करू मैं समें अधि संदि हुनी मंगो बट एफे हीविला ඉතින් මේ අශාන් දැන් ඔයා මේ ළඟදි කරේ ඔයාගේ ලස්සන හිතක් සාංගිකනේ රිලීස් කරේ ඊට පස්සේ ඔයාගේ මොනවද අලුතින් ඉස්සරහට මියුසික් වැඩ වැඩ දැන් ගෙදරට වෙලා ඉන්න මේ දවස් ටිකේ ඔව් අත්‍තරම මේ ගොඩාක් කීට නිර්මාණය කරා ඉතිලා ඉන්න කාලේ මේ සිදු වෙච්ච අග්‍රදැබ්බ හේතුවෙන් ගොඩක් කීට නිර්මාණය වුණා ඒ වගේම අපෝ ඉතිලා ඉන්න වුණා ඉතින් ඊට ගොඩාක් නිර්මාණය කරා ඉතින් ගොඩක් මට ගැළපෙන කීට නිර්මාණය වුණා කියලා හිතනවා
මේ තියෙන මේ කාල සමයේ එක්ක දැම්ම රිලීස් කරන්නේ නැහැ අතරම ලස්සන ගීතමක් විතර මම මට කියලා හදාගෙන කියලා ඒවා ගොඩක් මෙච්චර කාල මගේ ආපු ගීතත් එක්ක ලොකු වෙනසක් වෙයි කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා ඒ වගේ වෙනසක් කාරණේ වෙනවා මේ මම හිතනවා මට ආදිත කරන කිරිස අනිවාර්යයෙන්ම මේ ගීතත් වෙනට ගනී කියලා ඉතින් ඉක්මනට ඉතින් මම හිතනවා මේ උදේින් මෙදිලා ගීතත් අහන්න පුළුවන්කම ලැබෙයි කියලා මෙහෙමයන් දැන් මේ ලයිව් එකට ආවහම පොඩ්ඩක් කතා කරන්න ඕනේ මොකද අපි දෙන්න ඇත්තටම අර මොකද අලුත් ගීතේ විෂුවල් එක මේ ළඟදි තමයි රිලීස් වුනේ කොහොමද ඒකට ප්‍රතිචාර ඇත්තටම මේ මම හිතන්නේ මගේ මම කරපු ගීතත් එක්ක ගොඩාක්ම පරක්කුණා මියුසික් වීඩියෝ එක ආපු ගීතය තමයි ලස්සන ඉතක් කියන ගීතය ඒ විදිහට ගොඩාක් රිලීස් අහලා මාස 7කට පස්සේ තමයි මියුසික් වීඩියෝ රිලීස් කරන්න ඕනේ ඉතින් ඒලා ආදරේ මතක් කරලා සතුටින් පගිරින අය තමයි මියුසික් වීඩියෝ එක දෙක් කරේ ඒ ගීතේ පදනමනේ කරේ ඉතින් සල්ලි ඩොක් මෑන් මියුසික් මමයි ඉතින් ඇත්තටම මාස 7ක් ගියත් ඉතින් ගොඩක් ආදරය කරා මියුසික් ආදරය කරා ඉතින් අර මේ තියෙන තත්ත්වෙත් එක්ක තමයි ගොඩක් අමාරු මියුසික් වීඩියෝ එක කරේ ඉතින් ඒලාට ගොඩක් ආදරය කරා මම හිතනවා ඉදිරියේ තව තව ලස්සන නිර්මාණ අනිවාර්යයෙන්ම දෙන්න හරි දැන් සින්දු කියනවට අමතරව ඔයාගේ විනෝදාංශ මොකක්ද කියලා දැනගන්න පුළුවන්ද පොඩක් මේ දවස්වල හිතාගත්ත වැඩි මියුසික් එක ගායක ගායිකාවන් ඉතිහාසයේ ගොඩක් ඉගෙන ගන්නවා මේ කාලවකවාන වෙනතට දේවල් ගොඩක් තියෙනවා සංගීත ඉතින් ඒ වගේ දේවල් වලට යොමු කරා ඔබේක වශයෙන් ඉතින් ඔෆිස් වශයෙන් ඕවා තමයි කරන්නේ මේ දැන් තව ප්‍රශ්නයක් ගහන්න දේශා දැන් ගොඩක් පිරිමි ළමයිට උයන් එහෙම පුළුවන් අශාන්ටත් හොඳට උයන්න පුළුවන් නැත්‍ර මට අවංකම කතා කරන්න ඕන මට එහෙම ඉදීනේ හැකියාවක් නැහැ දැන් ආදිසියෝ යා දැන් අපි ගේම දැන් කඩත් ඔක්කොම වහලා ඒ වගේ වෙලාවකට ඔයාට හදාගන්න පුළුවන් ලේසිම කෑම මොකද ලේසිම කෑම ඉතින් විතරක් බඩ ගන්න එක තමයි එහෙම එකක් හරි අදාළයට පුළාන්නේ නේ විතරය තාම්බකට වැදගෙන හරි කාලා ඉන්නවනේ අනිවාර්යෙන්ම ඒක පුළුවන් හරි මේ අශාන් දැන් ඔයා මේ මුලින්ම මේ මියුසික් ෆීල්ඩ් එකට ආවට පස්සේ ඔයා මියුසික් කරනවා ඒ දේවල්නේ කරගෙන හිටියේ ඔව් අනිවාර්යෙන්ම තමයි ඔයා සින් කරන්න පටන් ගත්තා අනිවාර්යෙන්ම මට හම්බෙනවා නිලාංගමගේ
දිලාන්ගමගේ එකම ඉස්සතමම රොෂාන් අයියට ගීත නිර්මාණය කරන්න මට අයිති කියලා කිව්වේ. ඊට පස්සේ නිර්මාණය කරන අමල් පෙරේ මහත්මයාට දාන්න දෙන්න ගීත. ඊට පස්සේ ටික කාලයක් හඳව ඉඳලා තමයි මම කයට අවසාන ප්‍රේමය මාගේ කියන ගීත නිර්මාණය කරන්නේ. ඉතින් ඔය ගීතේ තමයි මම හිතන්නේ ලොකු පෙරලියක් ඇති වෙලා මගේ නම ඇත්තටම මම හිතන්නේ එළියට ආපු ගීත නඳුන්නන්න පුළුවන් දිමංකයාගේ අවසාන ප්‍රේමය කියන ගීත. ඊට පස්සේ දිමංක අයියාට මට මතකයි මම ගයිඩ් එක ගැව්වම කිව්වා මල්ලි අයියෝ ආ සිං කරන්න නැත්තේ ඔවා සිං කරන්න ඔවා මට දිමංක අයියා කිව්වා අවසාන ප්‍රේම ඔවා සිං කරන්න කියලා. නමුත් මට මේ ඔඩලා තිබ්බේ අසාන් කරන්න කියන මියුසික් කොම්පෝසර් බිල්ඩ් අප් කරන්න නිසා මම ඒක උත්සාහ කරා. ඉතින් දිමංක අයියා ඒක ගණන් කරා ඒක උත්සාහ ගන්න බැරි ඉඳලා කරන්න ඉන්නේ පස්සේ ගොඩක් අය ආදරේ කරන ගීතයක් බව දැක්කා. තමයි මගේ මම් පතන ගීතය තමයි මම මුලින්ම ගායනා කළේ. චුට්ටක් වාඩි බාධා කරන ඕම මම ලයිව් එකේ ඉන්න. ඔව්. අනිවාර්ය. රෑටයි විනාඩි 25යි වෙලාව නිෂු කියනවා එයාට ඇහෙන්නේ නැහැලු මාව. මෙච්චර ළඟ ඉඳලත් එයාට මාව ඇහෙන්නේ නැහැලු. හරි ඉන්න මං වාගේ සද්ද වැඩි කරලා දෙන්න. හරි මේ හදන් වර ඇහෙනවා නේද මාව? හොඳට ඇහෙනවා. හරි මේ අපේ Facebook live එකේ ඉන්නේ අශාන් එක්ක. ඉතින් ඔයාට ඒ පැත්තට ඇවිල්ලා අශාන්ගේ කැමරේ සින්දුවක් ඉල්ල ගන්න බලන්න. අශාන් ඒ පැත්තේ සින් කරනවා. ඊට පස්සේ ආවි විස්තර කියනවා. ඒ දවල්ත් කරගෙන යනකම් අපි WhatsApp පැත්තේ ඉන්න කට්ටියටත් සින්දුවක් දෙන්න එපා. ඊළඟට හින්දි song එකක් අහන්න දෙන්න ලෑස්ති කරගත්තේ. කවුද ඉන්නේ කියලා හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයාට ගන්නයි විකුණන්නයි හොඳම ඩීල් එක sarwa.lk. ඔයාට ගෙදරට අවශ්‍ය කරන ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා ගන්න හිතාගෙන ඉන්නවා නම් අලුතින් ගෙයක්, ඉඩමක්, ඔයාට කාර් එකක්, ඔයාට බයික් එකක් ඊට පස්සේ එහෙමත් නැත්නම් මේ දේවල් ඔයා විකුණන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාගේ ළඟ තියෙන ෆෝන් එක ඔයා විකුණලා අලුතින් ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් බයික් එක කාර් එක විකුණලා අලුතින් කාර් එකකට බයික් එකකට යන්න හිතාගෙන ඉන්නවා නම් මේ හැම දෙයකටම හොඳ ඩිස්කවුන්ට් එකක් එක්ක දැන් තියෙන හොඳම තැන තමයි sarwa.lk කියලා කියන්නේ. www.sarwa.lk වෙබ්සයිට් එකට යන්න ගිහින් ඔයාලා බලන්න පුළුවන් කොහොමද කියලා. ඊට පස්සේ එහෙමත් නැත්නම් sarwa.lk මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ගිහිල්ලා බලන්න කොහොමද ඔයාලට මේවට හම්බ වෙන ඩිස්කවුන්ට් කොහොමද, ඉතින් මේක කොහොමද ඔයා කරගන්න ඕනි කියන එක බලන්න පුළුවන්. ඉතින් ගන්නයි විකුණන්නයි හොඳම ඩීල් එක sarwa.lk. යමු අපි WhatsApp පැත්තටයි Facebook live එක ඉන්න ගැටියයි මතක් කරන්න. කවුද ඉන්නේ? හරි මම යනවා Facebook live එක පැත්තට. දිල් දිලක්ෂී මාෂා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. හරි එකතු කරගන්නම්. ශෂි වයි රාජපක්ෂේ නා මගේ හොඳම යාළුවා අංජලි පබසරයා පාදුක්කෙන් මතක් කරලා කියන්නකෝ කියලා දෙනවා. එයාගේ DF ගේ ඇනිවර්සරි එක කියලා දෙනවා. අපි සුබ පතනවා. එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඒත් එක්කම සනෝජ මං ආවත් එකතු කරගන්නම්. හර්ෂි ලක්මාලි, එතකොට විහාන්ත, තනුෂ්ක, නාරද, ප්‍රනෑන්ඩු, සුපුන් දිනංක, කවුද මේ ලස්සන සින්දුවක් කොණී කියලා තියෙනවා. අරුණරු ප්‍රසාද් මං ආවත් එකතු කරගන්නම්. දිල්ෂාන් බාදිය, කල්පනී කල්පනී, චතුර මදුමල්, ඔය කටේ එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. බියදම ස්ට්‍රෙච් ලයින් එකේ පැකින් එකේ ඉන්න මම තිලින රවිදු ආදරෙන් එකතු කරගන්නවා. මගේ සුදු අක්කව එයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා. හරි අනිවාර්යෙන්ම එකතු කරගන්න. ඊෂන් ඉෂු අපිත් ඔයාලා වහගෙන ඉන්නේ. හින්දි සාම එකක් දෙන්න පුළුවන්ද කියලා නාවල පිටි ශාමලි මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන්ම එකතු කරගන්න. නෙතුඩි සි වයින තැන්ක් යූ ආට ඔවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඒත් එක්කම ඊෂා කොහොමද? ඊෂා කොහොමද ඔයාලට ලයිව් එකේ අශාන් අයියට කමෙන්ට් එකක් දාලා තියෙන. හරි තැන්ක් යූ ඔවත් එකතු කරගන්න වැඩේ තියෙන ඉතින්. තාම ඉවරලා නෑ. සමිඳු සසංක හරි මම නම් මොහා ගත්තා ඔව එකතු කරගන්න ඊළඟ සින්දුවට. කැතලින් චමෝත් පූජි තිනෝ ෆැමිලිකේ හැමෝමත් අශාන් අයියවයි මගේ ෆැමිලිකේ කට්ටියයි ශාන්ති ආන්ටිවයි ඔක්කොම එකතු කරගන්න කියලා දෙනවා. අද අපි දෙන්න නැද්ද කොහෙද? හරි කමක් නැහැ. සින්දුවට එකතු කරගන්න. ඒත් එක්කම සේපුකලම රාජින් හෝටල් එකේ මදු ඉන්නව වෙනද වගේම සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. ආගේ ෆැමිලි කී කට්ටිය මේ සින්දුවට එකතු කරගන්න. Thank you අපේ YouTube channel එක subscribe කළාට. අද අශාන අයියා ඇවිල්ලා හින්දා ලයිව් එකේ කට්ටියට අපිවත් අමතක වෙලා. बड़ा पेड़ों का मैं मम्मा अपने बाबा रही थी हरे चावी ने दर्शन दिए ना के संदर्भ ती ये खेला दिए ना
මේ සඳවතියේ සින්දුව ඕන කියලා මේ අපි මේ කතා කර කර හිටපු දැනින් පොඩ්ඩක් මේ නතර කරා මේ අශාන් මේ ඔයාගේ පළවෙනිද මියුසික් කරපු සින්දුව මොකද්ද කිව්වේ ඒ කියන්නේ හරියටම මේ ෆීල් එකට ආවට පස්සේ ඔව් ෆීල් එකට ආවට පස්සේ හරියටම ඉස්සලම නිර්මාණය කරේ සම්ප්‍රාංගෝය මතරයි කියලා කියන දේ ඉතින් ඊටෙන් තමයි හරියටම යන්න ඉස්සෙල්ලා ඔයා සිං කරපු පළවෙනි සින්දුව ඉස්සෙල්ලම සිං කරේ පම්පතම කියන සම්මතන් යයි එහෙනම් මේ සඳවතියේ ඉන්නලා තිබුණනේ කට්ටිය मम्मी तेरे එතකොට ගීත කියලා වැල්ලක් ආවා කියලා අපිට ගොඩක් අය කම්ප්ලේන්ට් කරලා දැනටත් කම්ප්ලේන්ට් කරනවා. ඉතින් මම හිතනවා මේ මම ඒක පුතක් ඔලේ තියාගෙන ඉස්සම්බලට අයිඩියා එකක් දීලා මේ ගීත හැදුවා. හැබැයි මම හිතට වැඩිය මම ලස්සන වචන ටිකක් මම ලිව්වා. ඉතින් ගොඩක් උඹලට මේ මට ආදරේ තමයි මේක බාරගත්තා. ඉතින් මම ඒ නිසා ගොඩක් මේ ආස කරන ගීතේ පෞද්ගලික මමත් ගොඩක් ඒ වචන වලට ආසයි. ඉතින් මම ගොඩක් ආසයි. अंतिम प्रश्न मगे हे एंजल हेम के वो हम तीन हेमोम दाने अशान गे एंजल के वो हम काम के सरप्राइज सरप्राइज की अभी बला सरप्राइज मे थिंक मे अशान मे
ඒන්ජල් කියලා තියෙන දාගේ සින්දු ගත්තාම ඒන්ජල් වාගේ කැමතිම සින්දුව මොකක්ද? එහෙම කියලා තියෙනවනේ. මොකක් වෙයිද? මොලිටන් ගොඩක් තමයි. එයා ගොඩක් ආස මාරුදලා. දෛවයේ තීරණ කිහිපයක් එයා ගොඩක් ආසයි. හැබැයි එයා ගොඩක් ආසයි මේ දැන් ඔය නැති වෙච්ච එකම තියන්න නතුව මේ ඇටි වෙච්ච එකක් කියන්න කියලා දැන් මට බලන්න. දැන් විරහව එපා. විරහව කියලා කියනවා. ඔව්. ඉතින් ගොඩක් එයා තිනවන දෛවයේ තීරණ කිහිපයක් තමයි අත්‍තරම එයා ගොඩක් ආසයි. මං වගේ. මේ දෛවයේ තීරණයක් වීඩියෝ එකට ඔව් එයාවම ගන්න මොකක් හරි හේතුවක් තිබ්බද කවුද අබිරන් දන්නේ නිෂා තමයි කියන්නේ ඔව් මරදෙන්න නෑ මේ මට ආරංචියක් ගාව ගොඩක් පොඩි ඒ කියන්නේ ගේමක් කිල්ලුවයි කියලා ගේමක් මංකී අපේ කොහට තේරෙන්නේ නැද? ඇත්තටම මට තේරුන්නේ නැහැ. මට තේරුන්නේ නැද? කමන්නේ. ඇත්තටම තේරුන්නේ නැහැ. ගේමක්. දවස් දෙකක් ෂූට් කරා. ගේමක්. නෑ හිම ගේමක් කියන ඇත්තට. හරි මේ දැන් මේ අශාන් මේ ඒන්ෂල් කියනවනේ දැන් විරහවම ගැන විරහව ගැනම කිව්වා ඇති ඇති වෙච්ච දේවල් ගැන සින්දුවක් කියවනක් හදා කියලා ඉතින් ඉස්සරහට නෑ ඇත්ත අශාන්ගේ සින්දු ගත්තාම ගොඩාක් ඇත්තටම තියෙන්නේ මේ විරහවනේ නේ ඇත්තම හේතුව මගේ මනසටදී තමයි අය කියන දපත්තම කියන තැන මගේ මංගානගර ගීතෙන් ජනප්‍රියම ගීතේ වුණා. ඉතින් මම හිතනවා අදටත් බලාපොරොත්තු වෙන්නේ මගේ AR ගීත. ඉතින් මට හැදිලා ඉන්න ෆෑන් බේස් එක ආසේ ගීතවල. හැබැයි වෙනසක් කරන්න ඕනේ නැතුව නෙමෙයි. මම ආදරබර ගීතෙක හදලා තියෙන්නේ. ඉතින් ඒකත් මම දහන්න පුළුවන්. ඉතින් මගේ නිරාපෙන් ගීත ඊනක් මේ ගීතත් ගොඩක් ආදරබර ගීත. නමුත් වැඩිපුරම මගෙන් ඉල්ලන්නේ විරහවත බර ගීත තමයි. ඒක කරලා තියෙනවා. නමුත් ආදරබර ගීතයක් අනිවාර්යෙන්ම ඉක්මනට මට දෙන්න. ඉස්සරහට ඉක්මනටම දෙනවා. අනිවාර්යෙන්. කියන්නේ මේ දැන් ලස්සන හිතක් ගිහට පස්සේ තාම සින්දුවක් වගේ ආවේ නැහැ. කියන්නේ ළඟදිම වගේ අලුත් සින්දුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. අත්‍තරම මේ ගොඩක් ලස්සනට ගැම්මරවස් මියුසික් වීඩියෝ ගොඩක් පරක් වෙලා තමයි දැන් මේ නමුත් ඒ කල්පනාත් එක බලද්දි මම අලුත් ගීතයක් දාන්න ඕන කාලේ යන්නේ කියලා හිතලා මේ පවතින තත්ත්වෙත් පොඩ්ඩක් ඉගෙනගන්න ඉඳලා ලස්සන ගීතයක් අනිවාර්යෙන්ම දෙනවා. හරි මේ වෙනකොට වා කරලා තියෙන මේ සින්දුත් එක්ක වාගේ සින්දුත් එක්ක වට වැඩිම ප්‍රතිචාර හම්බ වෙලා තියෙන මොන සින්දුවද? දෛව තීරණ. දෛව තීරණ. මට ආදරය කරන නිසා ආදරයද කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි වැඩිම ප්‍රචාර ලැබුණු ගීත මම ගන්න කරොත් මම. හරි. ඉතින් අපිම ප්‍රශ්න අහනවා. ලයිව් එකේ ඉන්න කට්ටියත් ප්‍රශ්න ගොඩක් අහනවා. ශාන්ත් පුළුවන් ඒ කට්ටිය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔව් ලයිව් එකේ ආඩු පේනවනේ. ඉස්තර අපිල ඉන්දික ශානි ප්‍රදීප් බුද්ධික thank you ස්තුති නමස්කාරය අනිවාර්යෙන් කතුන්
ඉවෝ අනේ අයියේ ආමේකේ ඒ අයින සිංදුවක් කියන්නක ප්‍රීස්කුල් එකේ ඉන්නවා අනිවාර්යෙන්ම අල්ලි මං අනිවාර්යෙන්ම අපේ රණවීර වෙනුවෙන් ෆීඩ්බැක් මං හදලා තියෙනවා මං ඒක හදලා අවුරුදු 5ක් විතර වෙනවා නමුත් තාම ඒක ෆික්ස් කරේ නැහැ ඒක මගේ ඉතුරුල කමක් කියලා මං හිතනවා මම ඉක්මනටම ඒක රිලීස් කරනවා කියලා මම පතනවා සිංදුවට ගොඩක් අයගේ ප්‍රතිචාර තියෙන අපේ එකක් පොඩ්ඩක් කියමු දශා අනිවාර්ය සමවරන් යායතොයි දුකයි මතුවයි ඉතින්ද දවසක් හරි මත පදරිකලා හරි කේ ප්‍රසාද සිල්සිංහ හන අශාන් ප්ලේ කරන්න කැමතිම ගේම් එක මොකද්ද කියලා ගේම් එක ගේම් එක මම හිතන්නේ මේ අහනවා ඇත්තේ කම්පියුටර් ගේම් එක වෙන්නේ නැදනේ එහෙම වෙන්නේ මම අත්‍තරම මෑත කාලේ ගොඩක් ගේම්ස් ප්ලේ කරා ගොඩක් අඩුයි හැබැයි මට මතකයි කාලේ මම ගොඩක් ප්ලේ කරේ කවුන්ටර් ස්ට්‍රයික් කියන එක ඉතලත් ටිකර ගොඩක් ආසයි හරි මේ අශාන් මේ දැන් අශාන් කියනකොට ඊට පස්සේ මේ සඳුන් දිමංක මම ටිකක් ඊට පස්සේ කියවෙන නම් ටිකක් මේ දිමංක වයි සඳුන් වයි තිබ්බොත් ආගේ දෙපැත්තේ හරි ඒ දෙන්නගේ සින්දු වලින් වැඩියෙන්ම කැමති දිමංකගේ සින්දුවත් දිමංකගේ මොකක්ද කැමතිද සින්දුව දිමංකාගේ නම් කැමති මම ගොඩක් තියනවා හැබැයි මම ගොඩක් මාසයි මේ නැත කාලේ නේද දිමංකාගේ අන්තිම රිලීස් එක වෙන්න ඕනේ අයිස් එක ආවිද මම ගොඩක් ආසයි ගොඩාක් ආදරේ ඒ විදිහට සඳුන් සඳුන්ගෙත් මම ගොඩක් ආසයි ගොඩක් ආදරේ ආගම ගොඩක් ආසයි එතකොට 얘 දෙන්නගේ හොඳම යාළුව කවුද? අම්බෝ දෙන්නම හොඳම යාළුව. මේ දිමංකගේ සින්දු වලින් වාර් කියනවා. මොකද? දිමංකගේ සින්දු වලින් වාර් කියනවා කැමති සින්දුවක් අරගෙන සින් කරන්න කියලා. මොකද තෝර ගන්න සින්දුව. දිමංකයට මම පතක නැහැ මෑත කාලේ ඒ නිසා මම මන්ත්‍රී පාලක කුත්ති කියන්නේ අවසාන වෙන්නේ නෑ 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 මම කන්නේ මේ මං අහන්නේ මට දෙන්න ඔයාට දිමංක කියනවා එයාගේ සින්දු වලින් ඔයා කැමති සින්දුවක් අරගෙන සින් කරන්න කියලා ඔව් ආ අනිවාර්යෙන්ම අහිංසකාවේ තමයි අහිංසකාවේ කියන්නේ කියලා කට්ටිය
रिक्वेस्ट कर रहा हूँ ये मत बोलना हरी ठकी ने बोला ना बोली चला दिखा बोला गया ना हरी ये तो साधन के का क्या ने क्या लगती है ना साधन के कौन दिन के में दी क्या लगती है ना දිමංගය තරම් ලස්සන දෙයක් නෑ කියලා මම දන්නේ නෑ මට පුළුවන් විදිහට මම කියන්නම් දිමංගයගේ අයින්ස් එක ලංගතු කමින් හුරු ඉතමුත ඇතුළු ඔබගෙන පහතරු කමී විතමි වන් වශී කී ඔබ පිළිමය padan bidadi magi savanti navi esi hina tehre tat lo vahi thi thank you හයෂන් සිතුම් බන්නාරහනවා අෂාන් අය කැමතිම මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එක මොකක්ද කියලා කැමති මේ කියන්නේ ගොඩක් කියලාට මට පියානෝ කියන සද්දය හෙට මං ගා ඔරිජිනල් පියානෝ එකක් නැහැ නමුත් මං ගොඩක් මාස පියානෝ හරි සඳුන් අයගේ සින්දුවක් කියන්නලු නිලාන් හැටි ආරච්චිගේ සින්දුවක් කියන්නලු දැන් ඔයාට එක එක සින්දු කියන්න කියලා රික්වෙස්ට් කරනවා කියමු 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 අනිවාර්ය කියමු කියමු නේ මොකද්ද අපි කියන්නේ ආදරේ ආගමික කියන්න කියලා තිබුණා මතකයි නේ ආ බලාගෙන කියමු මේකත් සඳන් මල්ලි තරම් මම ලස්සන දෙයක් නැති වෙයි මගේ ක්වෙස්චන් එක මම කියන්න ඔයාගේ ක්වෙස්චන් එකට කැමති වෙයිද දන්නේ නැහැ කට්ටිය ආදර ආගම කිහක හන්න පුළුවන් ආයුදේ උතරේ මමරම වන දින් හිටි අය මනුයාම අයින කහත පවසන්නේ මගේ වේදනාව අනුකම්පා විදේශි නිත්තට නැති විදු නුඹ හින්දා මගේ ලෝකෙ දෙතෙන් අවසන් වේදෝ අනුකම්පා විදේශි නිත්තට නැති විදු නුඹ හින්දා මගේ ලෝකෙ දෙතෙන් අවසන් වේදෝ Then a pill, a hand of a hand, a hussy's a hand. Look, a pill, a baby, a punk. A pill, a number, a number, a number, a number, a number, a tenete vino numbinda magelo tenete avasan vedo adukamma medesi tenete vino numbinda magelo tenete avasan vedo thank you thank you සාදු වැඩිය මේ ලස්සනට කියන්න බෑ කියලා ඔයාගේ වර්ෂන් එකේ කෙනෙක් වගේ දැන් අපි දන්නේ නැහැ සඳුන් කියයි දන්නේ නැහැ හිටි ඉඳන්
ඔයාගේකට තම දේවල් නැතිේ කියලා. අපි දන්නේ නැහැ ඒවා ඔබලන් බේරගන්න. මේ එහෙනම් මේ සම්මාදයි මම කියලා අහන්න මම මේ ගීත. ඒක මම දන්නවා ඒක. හරි මේ අසන්න ඉතින් මේ thank you. අද අපිත් එක්ක ලයිව් එකට සම්බන්ධ වුණාට ඉතින් අපි ගෙදරට ගිහින් ඉඳලායි ඉදමත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන්න ලයිව් ගැන පොඩක් කියලා දෙනවා. හැමදාම හරි මේ අපි බලාගෙන ඉන්නවා දැන් ලස්සන හිතක් සින්දු ආවා වීඩියෝ එකක් කාලෙකට පස්සේ ආවා ඒ වගේම හොඳ හිට් එකක් වෙන සින්දුවක් ළඟදිම අහන්න බලන්න හම්බ වෙයි කියලා අනිවාර්යෙන්ම ලොකු වෙනසක් එක්ක මම හිතනවා ලස්සන ගීතයක් වෙයි කියලා අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම රිලීස් කරනවා ඊට පස්සේ තව බලාගෙන ඉන්නවා වගේ සර්ප්‍රයිස් එක සිංහද ඒකටත් ඉතින් අරකම තමයි කියන්න දෙන්න අපිට අවසන නැති දිනා අන්න වසරින් ගසින් දිහා යන්න යනව මගේ සදහ එකක් වරන් ගැන නොමිවසා තේමාව චින්ත කතාවේ මත ඔයා බදුදන් ඔබට ආසද ඉපෙන කොට මන්දම අලුත් පින්වාසය නිසා යන්න යනවද අර කාලෙ මත නින්න බැරි තැන ඔබම හමු හරි අශාන්ත thank you ඉතින් ඔයාට ආයෙත් අපි thank කරනවා අද අපිත් එක්ක මේ විදිහට first අපේ පළවෙනි ලයිව් එක මේ ආදිත්‍ය අනිවාර්යෙන්ම ගොඩක් සාදරයි කරා දැන් අපේ මාකරි වැඩක් තියෙනවා නම් ඉතින් අශාන් කියන නම මුලින්ම තියනවානේ බොහොම ස්තුතියි ඉතින් thank you අශාන් අද අපිත් එක්ක ලයිව් එක සම්බන්ධ වුණාට ලයිව් එක බලාගෙන ඉන්න කට්ටියට මතක් කරන්න ඕනේ වගේම හැම බදාදාම අපි හෙටත් එනවා අපි හෙටත් එනවා එහෙමද ඔව් මේ හෙට අපි එකගෙන එන්නේ මේ සඳුන්ව අන්න දැන් සඳුන්ගේ සින්දු කිව්වා හෙට සඳුන් මගට කියන්න කියලා බලන්නකලා. ඔය සඳුන්ගේ කොන්ටිනේ කැමති වැඩියෙන්ම. අනිවාර්යෙන්ම අනිවාර්යයෙන්ම ඒක සඳුන් දාන්න. මොකද සඳුන්ට කලින් කොන්ටි තමයි පේන්නේ. ඒ හෙට බලා ගන්න පුළුවන් සඳුන්ගේ කොන්නේ තේරෙන්නම තේරෙයි කියලා. මේ හරි අශාන් මේ එහෙනම් දන්න ගොඩක් කාසයි. මේ අපි අලුත් නිර්මාණකින් ඉස්සරහට හම්බ වෙමු. අනිවාර්යයෙන්ම. හොඳ වැඩ ටිකක් තියෙන ඉතින් ඉස්සරහට ඔයාගේ රසිකයින්ට
හොඳ වැඩ ටික අලුත් මියුසික් අලුත් තින්දුවක් දෙන්න අපි බලාගෙන ඉන්නවා thank you එහෙනම් live එකට සම්බන්ධ වුණාට මේ දවස් වල ගෙදර ඉන්න පරිස්සමට ඉන්න පරිස්සමට ඔයාලා වැඩ ටික කරගන්න බොහොම ස්තුතියි ඔයාලා පරිස්සමෙන් ඉන්න ඩයර් හරි එහෙනම් ඉතින් අද හෂාන් අපේ live එකට ආවේ දැන් අපි දෙන්නත් යන්න හදන්නේ සින්දු කිව්වා සින්දු අහුවා හෂාන් එක කතා කරා හෙට සඳුන් පෙරේරාත් එක්ක ආද කතා කරන්න පුළුවන් එයාගේ සින්දු අහන්න පුළුවන් එහෙනම් පරිස්සමට ඉන්න අපි හැමදාම වාඩි කියන්නේ පරිස්සමට ඉන්න කියලා මේ දවස්වලදී ගෙදරටලා පරිස්සමට ඉන්න අපි දෙන්න 10 වෙනකන් ඉන්නවා මේ පැත්තේ එහෙනම් හෙට හම්බ වෙමු මේ විදිහට Facebook live එකකින් ගිහින් එන්න मनीषा बाय।